साधु साधु साधु। समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता, सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमोक्कदम्। धम्मस्सवन कालो अयं भदन्ता, धम्मस्सवन कालो अयं भदन्ता, धम्मस्सवन कालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। सब्बेते संकारा अतीता निरुद्धा विपरिणता, एवं अनिच्छा को भिक्खु संकारा, एवं अद्धुवा को भिक्खु संकारा, एवं अनस्सासिका को भिक्खु संकाराति। सद्धर्म श्रवणाभिलाषी गुणबर वासनावंत पिंगत्नी पिंगतुन अद दवसे सूदानं वन्नी लौतुर भाग्यवत बुद्धिजानन वहन्से नमक लोकेट पहलवेला लोक सत्या केरेही करुणाविन लोकेट देशना करन्नट यदुनु उतुम चतुरारी सत्य धर्मिन बिद केटियन नमुत श्रवणी करन्नट बुद्ध देशनावट अनुरूपीव पिंगति मा धर्मदेशनावट मातृका कले हरि लस्सन सूत्रयक संयुक्त निकाय तियन ඔගොල්ලෝ අහලා තියෙන්නේ ගෝමය සූත්‍රය කියලා. ඒ ගෝමය ගොම පිණක් ගැන කතාවක් තියෙනවා. නිකන් මම මේ මතක් කරන්නේ. ඒ ගොම පිළ පිළිබඳව කතාව එන්නේ මෙන්න මේ සූත්‍රයේදී. එක දවසක් ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා, ස්වාමීනි, ස්ථීර වූ සදාතනික වූ සදාකල් පීඨන ආත්මීය වශයෙන් ගත හැකි රූපයක් ලෝකේ තියෙනවද? එලෙස ගන්න පුළුවන් වේදනාවක් ලෝකේ තියෙනවද? එලෙස ගන්න පුළුවන් සංඥාවක් ලෝකේ තියෙනවද? ඒ කියන්නේ स्थिर सदातनिकलाव පරිත්තං ගෝමිය පින්නම් පානිනා ගහෙත්වා භාග්‍යතුන් වහන්සේ මේ ළඟ තිබ්බ ගොම පිටක චුට්ටක් අතින් ගන්න. අතින් අරගෙන පෙන්නනවා මාන මේ ලෝකේ මේ අතට ගත්ත ගොම පිට තරම්වත් ස්ථීර වූ සාරවත් වූ පවතිනා වූ සරුවේ ගත හැකි යමක් වෙද්ද මම නුඹලාට මේ නිර්වාණය කියන දේ පවසන්නේ නැත. හරි නිවන කියන එක පනවන්නේ ගොම පිට තරම්වත් මේ අතරගත්තු ගොම පිට තරම්වත් ස්ථීර වූ සාර වූ යහපත් වූ දෙයක් මේ ලෝකේ තියෙනවනේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ බුදුරණස්ස මේකෙන් දක්වනවා මේ ලෝකේ පවතින සියලුම සංස්කාරයන් ළඟට ගත්තට පස්සේ ඒ සියලුම සංස්කාරයන් වල අඩුම ගොම පිටක් තරම්වත් හරයක් නැති බව. මානිනී එහෙම නොවිච්ච නිසා තමයි මම ඔබලාට මේ බ්‍රහ්මචර්යාව නැත්නම් නිර්වාණ මාර්ගය කියන එක දැක්කුවේ. මේ අරිහත් මාර්ගය කියන එක දැක්කුවේ. නුඹ දන්නවද කියලා භික්ෂුන් වහන්සේට මේ කතාවක් අදිනවා බුදුරණන් වහන්සේ. ලස්සන කතාවක් මේක ටිකක් අහන්න ඕනේ. මේකෙන් පස්සේ මම කියලා දෙන ඔයගලන්ට භාවනාවක් පොඩි. ඇත්තටම. කරන්න භාවනාව. ඔයාලා දැකලා තියෙනවද අර ඉස්සර අපි සෙල්ලම් කරන්න කියලා මොකද කරන්නේ? gedara මේසයකට බෝලයක් දාලා ඕක එල්ල ගන්නවා බාල්කේ. ඔවුන් කියන්නේ කවුරුත් කොල්ලෙමයි කරන්නේ. එල බැට්ටේකුත් ගෙනල්ලා මේ බෝලිට ගගා ඉන්න නැද්ද? එහෙම ගාලා නැහැ. එහෙම ගාලා තියෙනවා සාමාන්‍ය ගැට්ටිය. එතකොට ওই බෝලේ එනවා එනකොට ගහනවා ආයි යනවා සමහරකට වහලෙ වැදිලා ආයි එනවා. කාලයක් ওই බෝලිට ගගා ගගා ඉන්නවා.
මේක හරි ලස්සනයි මම එක්තරා භාවනාවක් අද ඔයගලන්ට කියලා දෙනවා ඒකත් හරියට මෙන්න මේ බෝලෙට ගගා ඉන්නවා වගේ මේක ඇත්තටම ගේම් එකක් මේක මෙවම අමාරු භාවනා නෙමෙයි හරිද මිනිස්සු හිතන් ඉන්නේ භාවනා කියලා කොහොම බුදු අම්මෝ අමාරුයි කියලා අමාරුයි නම් අපි කරනවද අප්පා අමාරු නෑ කරන්න පොඩි වේට් එකක් ගන්න ඕනේ ඒකයි වැඩි ඇත්තටම සොයිසනීපයිනේ එතකොට තාමං සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙද්දී එන ඕනම අරමුණක් අර බෝලේ ළඟට එනවා වගේ අපි ගාව බැට් එකක් මම හදනවා ඒ බැට් එකෙන් ප්ලේ කර 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 ඉන්නතේ හරි හරි ලස්සනයි එදිනෙදා ජීවිතේ ඕන වෙලාවක අදේ නම් මේක ඔබට එදිනෙදා ඩේ ටු ඩේ ලයිෆ් පාවිච්චි කරන්න පුළුවන් මොලේ විනෝදාංශය කරගන්න මේක බුදුරණන්සේ පොඩි කතාවක් කියනවා වහන දැන් සවිනාසර මේක තේරුණා දන්නේ නැනි ගොමපිට තරම් කියලා මන්නේ මම ඉස්සර මට තිබ්බ රාජධානියක් ඒකට කිව්වේ කුසාවති රාජධානිය කියලා ඒක මම රජෙක් ඉස්සර මට නුවරවල් විතරක් තිබ 84000ක් පිටගත්නි නුවරවල් විතරක් 84000ක් කියද්දී ඒ හැම නුවරකටම මාලිගාව ගානේ හැම නුවරකටම මාලිගාව ගානේ තිබ්බා මාලිගා විතරක් එක නුවරකට බොහෝ ප්‍රමාණයක් කූටාගාර බොහෝ ප්‍රමාණයක් බුදුරණන් සිහිපත් කරන ඒ කාලේ මං ඉඳගත් පුටු එක එක ජාතියව ගෙදර තිබ්බා මොනවාද තිබ්බේ ඇද්දලින් හදපුවා තිබ්බා රත්තරන්ින් හදපුවා තිබ්බා රිදීෙන් හදපුවා තිබ්බා මේ පොඩි පයවන මේ පිඟුතුනි රත්තරන්ින් රිදීෙන් හදපු පුටු කියලා තියෙනවා ඒසේ තව එකක් එනවා මේ අඟල් 4කට වඩා ලෝම ඇති අඟල් 4ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔච්චර සනීපද කියලා හිතන්නේ පුටුව ඒ වගේ හදපු පුටු තිබ්බයි කියන මගේ මං පැදපු මට හිටිය අශ්වය අතර ප්‍රධාන අශ්වය වලාහක එම අශ්වය මට 84000ක් හිටියා උපෝසත කුලේ අත්‍රාජ්‍යත් එක්ක ඇත්තු මට හිටි 84000 මේ එක්කෙනෙක් ගවත් පිටේ නිකන් රෙදි දැල්ලන් තිබ්බේ නෑ මේගලන්ට දාලා තියෙන ආභරණ රත්තරන් මේගලන්ගේ ඇඟේ තිබ්බ දැල රත්තරන් ඇඟට ලැල තිබ්බ වස්ත්‍ර රත්තරන් දැන් බලන්න අපි දලදා මාලිගාව පෙරහැර බලන බලනකොට ඒ අලි හරි ලස්සන ඉන්නේ ඒවා මේ මහලුකු දේවල් නෙමෙයි පිටුත් දෙන රෙදි කෑල්ලක් අලියගේ ගානට මහල ඒකට අර LED බල්බ් බල් දාලා නිතින් ඒ තරම් දිලිසෙනවා නම් ඒත් ඒ ෆොටෝ එකකට අපි කොච්චර ආසද කැමතිද එකල මගේ පිටුත්රේ දාන්න අලියට දාලා තිබ්බෙත් රත්තරන් ඇඟේලල තිබ්බෙත් රත්තරන් වැලක් අන්දන වස්ත්‍රයත් රත්තරන් අශ්වයාටත් එහෙමයි එතකොට වලාහක උපෝසත කියලා කියන්නේ නිකන් මේ දැන් ඉන්න අශ්වය වගේ නෙමෙයි අහසින් යන්නේ යනකොට එනකොට යන්නේ අහසින් අහසින් යනකොට මට හිටියා බද්ද මට මතක විදිහට නම බොහෝ කාලයකට පෙර බලපු කතාවක් මේ කියලා බිරින්දාවක් ප්‍රධාන බිරින්ද ඇතුළු කාන්තාවන් පමණක් 84000 කාන්තාවන් පමණක් 84000 පුතු මට අනුකූල වූ පුතුන් සහිතව ශත්‍රීය විතරක් කුමාරවරු බොහෝ ප්‍රමාණයක් මට හිටියා ශත්‍රීය කුමාරවරු විතර මටම කියලා වෙන් වෙච්ච මැණික් බොහෝ ප්‍රමාණයක් 84000 විශේෂ වූ මැණික් මේ බුදුරණස් කියනවා මට මේව පාවිච්චි කරන්නවත් බැරි වුණා මම හිටියේ කුසාවති රාජධානී විතරයි මම ඉඳගත්තේ හොඳම ඇද්දල තිබ්බ කොටුවේ විතරයි ඒත් බුදුරණාහිසිට තියලා තියෙන රත්හඳුන් අරටුවෙන් හදපු පුටුවේ කාලේ ආත්ම භාවය හරි අච්චර කාන්තාවනි කියට බද්දා විතරයි ළඟට අරගෙන හිටියේ කියන එක يعني මේ පරिवार සම්පත්තීන් නැතුණු ලෝකේ පවතින බොහෝ දේවල් උන්වහන්සේට ලැබිලා තියෙනවා හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා සබ්බේ තේ සංඛාරා නිරුද්ධා මහණනි ඒ සියලු සංස්කාරය දැන් නැයි කොහොද දැන් කුසාවති රාජධානි තියෙනවා දැන් ඔයගොල්ලෝ හිතන්නේ ගියාත්මය ඔයගොල්ලෝ පැදපු වාහනයක් තියෙනවා දැන් කො දැන් කල්පනා කරන කොහොමද වාහනයක් ගන්න කියලා ගියාත්මය ඔයගොල්ලෝ හිටපු ගෙදර මේ ආත්මෙට නෑ ඒ වගේ අතීත සංස්කාරයෝ සියල්ල මේ වෙනකොට නිරුද්ධයි හරිද අලමේව සබ්බ සංකාරේසු නිබ්බින්දිතු ඒ නිසා මේ සංස්කාරයන් ගැන කලකිරීමට සුදුසුමයි ස්ථීර වූ පිටනු සංස්කාරයක් නම් ලෝකේ නෑ කිව්ව බලන්න පිටුනි ඒ බෝධිසත්ව ආත්මවල උන්වහන්සේ ලැබපු ඇතම් දේවල් ඒ ඇතම් දේවල් නිසා උන්වහන්සේට ලැබිච්ච සම්පත් ඒ කිසිම දෙයක් සසරේ එනකොට ආපහු උන්වහන්සේට ලැබුණේ නැති සංසාර ගමනේ හැටි ඒකයි ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපිට මේ තියෙන ගෙදර අපි ඉන්න ගෙදර ඔගොල්ලෝ ගන්න ඔගොල්ලෝ ඉන්න ගෙදර ස්ථීර වූ සංසාරයේ ඔගලොත් එක පවතින එකක් නෙමෙයි මේ ආත්මයේ හේතු හදාගන්න මේ ආත්මයේ වැස්සට නොතෙමි ඉන්න අවුවට නොවේලී ඉන්න ලැබිච්ච පොඩි හට් එකක් වගේ තැනක් ඒකමත් ජීවිත කාලෙම නැහැ ඉන්නපා
ඒ මුණහම වෙන්නේ ඒවා දාලා යන්න වෙනකොට දාලා යන්න ලෝභයි දාලා යන්න නෙමෙයි හැදුවේ එනිසා මතක තියාගන්න අපි ඉන්න ගෙදර මම ඉන්න කුටිය අපි ඉන්න තැන සේනාසන මේ හැමදේම වැස්සට නොතැමී ඉන්නයි අවුවට නොවේලී ඉන්නයි මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්නයි එළියේ නිදාගන්න බෑ සර්පය ගෝනුසු පත්‍යය වෙනවා ඒගොල්ලන්ගෙන් ආරක්ෂා වෙන්නයි තමයි ගේ හදාගත්තේ හරි දැන් අපේ සේනාසනවල ඉස්සර කුටියම හදනකොට සමහරක් වෙලාවට හදනවා මිනිස්සු මේ යට දොරේ ඉඩ තියලා යට දොරේ ඉඩ තියලා හදන ඒ දොරෙන් සර්පෙක්ට එන්න පුළුවන් එහෙම ඇවිල්ලා තියෙනවා අපි කරන්නේ දැන් මම දැන් සාමාන්‍ය ඔයගොල්ලෝ හිතන ඕගොල්ලන්ගේ හොඳ ඕ ලක්ෂ ගාන දීලා ගියක් හදමු හදලා දානෝ දොරක් දොරේ යටින් ඉඩසක් ඕගොල්ලෝ කවදාවත් ඕකට ලැටිස් පටියක් ගහන්නේ නැහැනේ ඕගොල්ලෝ අනිවාර්යෙන් ගිය හදපු වාස්ට කතා කරලා වඩුවට කතා කරලා කියනවා මේ කරනවා නම් හරියට කරලා දීපන් මේ මොන මම ගිහලා කියනවා මේ ඉතින් කොහොමත් එකයි මේ ඔන්නෝ ලැටිස් පටියක් ගහලා දාමු එතකොට ඉන්නේ නැහැනේ සත්තු මිනිස්සු එකට කැමති නැහැ මිනිස්සුන්ට පොඩි ලස්සනකුත් ඕනේ पटी අපි සෙනසුන් වලට පිංගුතුනේ ඇත්තම මේ රජිෆෝම් කෑලි පොඩි පොඩි ඔය ලැටිස් පටි ඔයි වගේ විතර පාපිසි දාලා රැයට කුටියට ගියයින් පස්සේ පාපිසි දාලා හිර කරනවා දොරයට මේ වගේ නොයේකුත් දේවල් පාවිච්චි කරලා අපි සේනාසනය සකස් කරගෙන තියෙන අපිට පහසු වෙන්න හරි මිනිස්සු එහෙම කරගන්නේ නැහැ ඉතින් ඇත්තම අඩුයි කරගන්න ඒකට හේතුව තමයි මිනිස්සු දන්නේ නැහැ මේ ගෙවල් දාලා යන්න වෙනවා කියලා. හැබැයි අපිට අතීත භවයේ තිබ්බ දේවල් ඔක්කොම නිරුද්ධයි කියලා මතක් වෙනවනම් නිතර නිතර වර්තමානයේ පවතින දේවල් වල අනිත්‍යතාවය පිළිබඳව අපිට කල්පනා කරන්න මනස සකස් වෙනවා පිටතින්. එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට ඒව නැති වෙනකොට පීඩාවක් නැහැ. මිනිස්සුන්ට තියෙන කාමයේත් එක පීඩාවක්නේ. කාම 10 කියන්නේ ඒකනේ. කාම දැවිල්ල, කාම පරිදාහ. මොකද්ද? නැති වෙනකොට පීඩාවක්. නැති වෙනකොට පිස්සු හැදෙනවා. හැමදේම බින්දුපු දේවල් නැති වෙනකොට පිස්සු හැදෙනවා. හැබැයි මේ දුපදේවල් ඩාලේ යන්න අන්නේ ඒ ඒ කෑල්ලට නම් යන්න එපා පිංගුදර. කියන්නේ අපිට මේ ලෝකේ ඩාලේ යන්න වෙනවම ඒකට අකමැති වෙන්න එපා. ඒකට බය වෙන්න නැත් එපා. ඒකට කඳුළු සලන්නත් එපා. අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. නැත්තම් මේ බුදුරණාහිසගේ ධර්මයේ මොකටද අපිට? නාහිසගේ ධර්මයේ අපිට ලැබිච්ච වෙලාවේ ඒ ටික අපි හදාගන්න එපේ. මේ මහා ලොකු දේවල් නෙමෙයි. ඒ පොඩි සරල අවබෝධය හදාගන්න ප්‍රඥාව දැන්. සීක බල බල සූත්‍රවල තියෙනවා ප්‍රඥාව තමයි මේ ඔක්කොටම මූලික. අනිත් හැම දෙයකටම බුදුරණාහිසගෙන් තියෙන ශ්‍රද්ධාවට ප්‍රඥාව මුල් වෙනවා. ඒ ප්‍රඥාව කියන පොඩි කෑල්ල කොටස මොකක්ද? අංක 1 අපිට මේ හැමදේම දාලා යන්න වෙනවා. අපිට ඉස්සරහා තියෙන හැමදේම, පිටරට තියෙන හැමදේම අපිට දා. ඒක ලෝක යථාර්ථය. එහෙම පවතින ගොම පින්ඩයක් තරම්වත් දෙයක් ලෝකේ නැහැ පින්දුර. ඒක පිළිගන්න අකමැති නම් බුදුදහම අතාරින්න. අන්තික එක ඒක පිළිගන්නේ නැහැ කියලා කියන්නේ ඔබ ධම්මං සරණං ගච්ඡාමි කියන කෑල්ලට අවිල්ල නැහැ. ඔබට සරණ නැත. ඇයි? ධර්මයේ සරණ යන්නේ ධර්මයේ දැකලානේ. හරිද? ධර්මයේ අහලා ධර්මයේ දැකලානේ යන්නේ. ඒකනේ ආලවක යක්ෂයා බුදුරණාහිසේ ගාවට ඇවිල්ලා ප්‍රශ්න අහනවා. අහලා ධර්මය අහගන්න. ආගින තමයි කියන්නේ අවික්කන්තම් භෝගෝතම අවික්කන්තම් භෝගෝතම සයතාපි භෝගෝතම. නිකුජ්ජිතං වා උක්කුජ්ජය පටිච්චන්නං ආ විවරය මූලස්ස අම්මග්ගං ආචික්කේය. තක්කමන්තෝ රූපානි දක්කින් දීති. අන්ධකාරේන තේලපජ්ජෝතං ධාරිය කියන. මෙන්න ධර්මයේ සරණ කියන මම දිවිහිමින් බුදුන් සරණ දහම් සරණ සංඝ සරණ යමි. දැන් ඕගොල්ලෝ බොරුවට අපි බුද්ධ ශාසනයේ බුදුන් සරණ යමි, දහම් සරණ යමි, සංඝ සරණ යමි කියලා අනේ ඕගොල්ලෝ අපිව දාලා යන්න එපා. ඒක කොටස නම් දරා ගන්න බෑ කියලා කියන්න බෑ. මේකට ආව නම් ඒ කොටස දරා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ බුදුරන් වහන්සේගේ ධර්මය තාම දැකපු කෙනෙක් නෙමෙයි. ඔබ උන්වහන්සේ වස්සුරු කාන්නේ වෙනත් මොකක් හරි බෙනිෆිට් එකක් බලාගෙන නැයි. හැබැයි ඔන්න යම් කිසි කෙනෙක්ට තීරමක් තියෙනවා නම් මගේ අතේ තියෙන දුරකතනීද අපි කිතුරු ඒවා වැටෙනවා වාහන වැදිනවා ගෙවල් කැඩෙනවා මිනිස්සු හැප්පෙනවා මිනිස්සු මැරෙනවා ඥාති මැරෙනවා ස්වාමියා මැරෙනවා භාර්යාව මැරෙනවා ආදරය කරන අය මැරෙනවා ලිංගතුව ඉන්න අය මැරෙනවා ඒක එතනින් පස්සේ අත පීදගන්න ඒකත් ඉවරයි කියලා එහෙම කළා එනේ අපි මේ පීඩිසියක් බින්දිනවා වගේම තමයි මිනිහෙක් මැරෙනවා කියන්නේ දෙකම එකයි එයි මේවත් අනිත්‍ය ධර්මතා ඒවත් අනිත්‍ය ධර්මතා අතීතයේ තිබ්බ සියලු සංස්කාරය අනිත්‍ය වෙලා ගියා නම් අපිට තනිවාරින් අනිත්‍ය වෙන්න වෙනවාම අපි මේ වෙලාවේ ඇක්චුවල් මොමන්ට් එක ජීවත් වුණාට මේ වර්තමාන ඇත්ත සත්‍ය මොහොත
ඒ සත්‍ය මොහොතින් එළියට එනවා අපි එක්කෙනෙක් මරණට පස්සේ ඊළඟට අපි සත්‍ය මොහොතේ මේ ජීවත් වෙන අපි ජීවත් වෙන අපි මවාගත්ත මනෝලෝකවල එහෙම බෑ මේ මොන මතක තියාගන්න අපි කාට ලෙන්ගතුනත් කාවත් එක්ක හිටියත් අනිවාර්යෙන් මේ මරණය වගේ ධර්මතාවලට හෙළවීමක් නම් නැත ඒක ඉතින් හොඳට මතක තියාගන්න මරුණා බණ්ඩන්නෙත් නෑ මරුණාම තැවෙන්නෙත් නෑ මරුණාම වලදානවා තමයි ඉතින් කරන්නේ ඒක තමයි ඇත්ත මොකද ඉන්නකම් කරන්න ඕනි යුතුයකම කරලා බලාගන්න ටික බලාගෙන පරිස්සම් කරන්න ඕනි ටික පරිස්සම් කරලා මාර්ගය හදලා දින කියලා දෙන්න ඕනි ටික කියලා දුන්නාට පස්සේ මරුණාට පස්සේ විසික් කරනවා විනා මලකඳට අඬාඬ දෙස් දෙවල් තිය තිය ඉන්නේ නෑ අනිවාර්යෙන් එමින් නැත හරි පාට් ඉතින් මිනිහෙක්ට සාමාන්‍ය මිනිහෙක් මරුණා මතකයන් එහෙම තියෙනවා ඒක මම නැති කරගන්න කියන්නේ ඒව ඉතින් නැති කරන්න බෑනේ දැන් අපි බුදුරජාණන් වහන්සේ ගැන කතා කරමු आडंबर एक कृतगुण पूरक මේ දිරච්ච ශරීරයේ දිහා බලාගෙන ඉන්න එපා වක්කලීට කියන වක්කලී මේ කුණු වෙන දිරණ මැරෙන ශරීරයේ දිහා බලන් ඉන්න එපා මේක අනිත්‍යයි හරි එහෙනම් මේ කය ඔබට මේ පේන්න තියෙන මේ වර්තමාන මොහොතේ පේන්න තියෙන මේ කය අනිත්‍යද නැද අනිත්‍යයි මැරෙනවද නැද්ද මැරෙනවා දාල යන වෙනවද නැද්ද දාල යන වෙනවා ලෝකේ ස්ථීරව පවතින විදිහක් නැත්තේ නැත ගොම පිටක් තරම් හොපින්තුනි මේ ලෝකේ සත්‍යතාවයක් සාරවත් බවක් තියෙනවා නම් මැරෙන්නේ නැති මිනිහෙක් ඉන්නවා නම් මම අනිවාර්යෙන්ම පින්තුනි අප වෙනව එළියට කොහොමද කා මොකට දෙන්නේ කා එක්ක දෙන්නේ කොයි වෙලේ මැරෙයිද කවුද දන්නේ හරිද කා විශ්වාස කරලාද මං එන්නේ කොයි ගරන්ටි කාඩ් එකක්ද මට දෙන්නේ කොච්චර කාලයක් පවතිනවද කියලා ආවිල්ලා සතියකින් මේකින් මැරුණොත් මොකක් කර වෙලා හැප්පුණා කොවිඩ් හේදුණා පාටි ටෙක් එකක් ආ මොකද කරන්නේ ඊට පස්සේ මොකද කරන්නේ එනිසා අනිවාර්යෙන් පින්තුනි ඔය රිස්ක් එක තියනවාමයි ජීවිතේ ඒක හොඳට මතක තියාගන්න ඒ රිස්ක් එක තියාගෙන එතනටපත් වෙන්න තු වෙන්න පුළුවන් අන්න කෞරුවරි කෙනෙක් ධර්මයේ නාමයෙන් ජීවිතයට එකතු කරගත්තොත් දැන් බලන්න මම ඔබට භාවනාව කියලා දෙන්න යන්න. ඕගොල්ලෝ මේ ඇහෙන් දකින්න ඒගොල්ලොන්ගේ ඇහැට දකින්න රූප අපි කොටස් තුනකට කඩමු. ඇහැට දැක්ක අතීත රූප. ඒ කියන්නේ මේ මේ මොහොතට කලින් දැක්ක සියලුම දේවල් අතීතයිනි. අතීතයි. ඉවරයි නේද? දිරුවන්වැලි මහසය ගිය මාසේ දැක්කනම් දැන් නෑ ඒක අතීතයිනි. ඇහැට පේන්නේ වර්තමාන රූපේ විතරයි වර්තමාන වර්ණ රූපේ පමණයි කනට ඇහෙන්නේ වර්තමාන ශබ්ද රූපේ පමණයි නාසයට දැනෙන්නේ වර්තමානයේ විතර අතීතය ඇහැට පේන්නේ නැත එහෙනම් අතීත අනාගත වර්තමාන ත්‍රිකාලික ධර්මතා අරමුණු කරන්නේ මනෝද්වාරයෙන් මනසින් භවංග සම්පතියේ භවංගයට තමයි මනෝද්වාරයට තමයි ධම්මාරම්භණ ඇවිල්ලා වැදිලා අතීතයේ දැකපු දේවල් මතක් කරලා දෙන ස්වභාවය තියෙන එහෙනම් අතීත දැකපු දේවල් දැන් අපිට කල්පනාවක් විතරයි ඒක තමයි කියන්නේ සිතවිලි මාත්‍රයක් විතරයි දැන් අපි හිතන්නේ මම ආරණ්‍ය ඉඳන් මේ වෙනකොට කොළඹවිල්ලේ ඉන්නවා දැන් මම දැකපු ආරණ්‍ය ගැන මම හිතනවනේ ඒක 60 පේන එකක් නෙමෙයි 60 පේච්චේ ආරණ්‍ය රූපය දැන් අතීතයට ගිහිවරයි දැන් මම ඒක බලන්න යන්න එපා යදායි
ගීල්ල බැලුවාම තමයි මට ආනේ වෙනස් කරලානේ අලුතෙන් අරලිය ගහකිටෝල අලුතෙන් කහමල් ගහකිටෝල අලුතෙන් කුටියක් හදලා අලුතෙන් මුෂ්රූම් එකක් හදලා අලුතෙන් දාන ශාලාව හදලා හරි ලස්සනයි වෙනස් කළ කොඩි දාලා දැන් දැන් මම මේ හිතේ තින්නේ අතීතෙ මම දැකපු එකක් ඒක නිරුද්ධයි ඇත්ත කතාව ඒකයි අපි කියන්නේ අපි කාලයකට පස්සේ දෙමන් ගිහිල්ලා ඔන්න ගිහිල්ලා එනවා කොයි හරි ආනේ වෙනස් වෙලා සුදු වෙලා මහත් වෙලා ඇයි මම හිතන් එන්නේ ඉදා මම දැකපු රූපෙම තියනවා කියලා ඒක අතීතයි වර්තමානයේ එයා නෙමෙයි ඔබේ අම්මා ගෙදර ඉන්නවා නම් මේ වෙලාවේ ඔබේ මනසේ ඉන්න අම්මා නෙමෙයි ගෙදරින් එයා වෙනස් වෙච්ච එකක් ඉන්නේ ඔබේ යාළුවෙක් කොයි හරි ඈතක ඉන්නවා නම් ඔබේ මනසේ ඉන්නේ අතීතයේ දැකපු රූපයක ආරම්මණයක් විතරයි ඒක දැන් නිරුද්ධයි පුංචි නැන්ද මේ ඊයේ දැකපු කෙනා දැන් දෙකකට කලින් දැකපු කෙනා දැන් ඉවරයි එහෙනම් ඔබ රූප දකින්නවා දැකලා තියෙනවා පිටුනේ අතීතයේ රූප දැකලා තියෙනවා වර්තමානයේ ඔබට රූප පේනවා අනාගතයේ ඔබට රූප පේන්න තියෙනවා ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතනකොට හවසට යනවා පුංචි ළඟ ගෙදර එතන මට හවස පුංචිව පේන්නට නියමිතයි තාම පේන්නilla නෑ පේන්නට නියමිතයි තුනයි හරි එහෙන් දකින්න රූප අතීතයේ දැකපු ඒවා වර්තමානයේ පේන ඒවා අනාගතයේ දකින්න හොඳ භාවනාවක් මේක කනට ඇහෙන ශබ්ද අතීතයේ දැකපුවා වර්තමානයේ ඇහෙනේවා අනාගතයේ ඇහෙන්නට නියමිතයි නාසයට දැනෙන ගඳ සුවඳ අතීතයේ දැනිච්චා වර්තමානයේ දැනෙන අනාගතයට දැනෙන්න නියමිත දිවට දැනෙන රස කයට දැනෙන ස්පර්ශ අතීතයේ දැනිච්චා වර්තමානයේ දැනෙන සහ වර්තම මේතන පෙරේදා දැනිච්චකෝ ඊයේ දැනිච්චක නෙමෙයි දැන් මේ වෙලාවේ මදුරුවක් කනවා නම් ඔබට දැනෙන්නේ සහ වර්තමානයේ වෙනයි අතීතයේ වෙනයි අනාගතයේ හිට අනිද්දට ඊට පස්සේ දවසට විඳින්න තියෙන සැප දුක වෙනයි ඔය ටික තමයි මනසින් අපි හිතන්නේ අතීත වශයෙන් හිතනවා වර්තමාන වශයෙන් අපිට පේන්න තියෙනවා අපි මනසින් අරමුණු කරන්න පුළුවන් සමහරක් දේවල් අනාගතයට අපිට මේ වගේ වෙයි මට හෙට පුංචිව දකින්න පුළුවන්කමත් තියේ පුංචි මේ විදිහට කොණ්ඩ බූල් දෙයක් දාලා ඉඳී මල් මල් ගවුමක් ඇඳලා ඉඳී පොඩි අර චීස් චීස් ගන්න සපත්තු දාගෙන ඉඳී පුංචි එමින් නැහැනේ මම මේ උදාහරණයක් කියන්නේ හරිද මෙහෙම ඉඳී මේ වගේ සුදු පාට වෙල් ටිකක් දාගෙන ඉඳී එක කරාබුවක් දාලා ඉඳී කන්න කණේ කරාබු දෙකක් දාලා ඉඳී ටැටූ එකක් ගහලා ඉඳී ඔවිතෙන් අනාගතය හැබැයි අපි එක ඉමේජින් කරාට ඇත්තට මේක පොසිබල් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් ඒ කියන්නේ මම යනකොට පුංචි මල් මල් ගවමක් අඳින්න නැතුව වෙන කළු පාට ගවමක් අඳන් හිටියා. චීස් චීස් ගන්නලා ආනි මං හිතන් හිටියා මල් මල් ගවමක් අඳී කියලා. නේ මං ඉඳන් ආයේ මේක. එහෙම කියනවානේ. හේතු අනාගතේ අපි හිතනවා මිසක් එක සත්‍යතාවයක් නෙමෙයි. අරමුණු කොටස් තුනකට කඩනවා. අතීත වර්තමාන අනාගත අභ්‍යන්තර ආයතක කොටස් හයකට කඩනවා. චක්කු සෝත ගාන ජීවා කාය මන බාහිර ආරම්මන කොටස් හයකට කඩනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම රූප දැනෙන්නේ ඇහැට ශබ්ද ඇහෙන්නේ කනට ගඳ සුවඳ දැනෙන්නේ නාසයට රස දැනෙන්නේ දිවට ස්පර්ශය කයට සිතිවිලි නැත්නම් ධම්මාරම්මන මනසට මේ තුන අතීත වර්තමාන අනාගත කියලා කොටස් තුනකට කඩාගෙන ඔන්න ඉඳගන්න භාවනාවට ඉඳගෙන කල්පනා කරන්න වෙන මෙහෙම මා මේවනතුරු මාගේ ඇහින් දැකපු රූපයක් තියෙනවා නම් දැන් මම භාවනාවට S2 වහගත්තනේ වහගෙන මා මේවනතුරු දැසින් දැකපු යම් රූපයක් තියෙනවා නම් ඒ රූප પરම්පරාවම මේ වෙනකොට නිරුද්ධයි හරිද එතකොට මගේ ඉස්සරහා මම මේ S2 වහගන්නට කලින් පේන්නට තියෙන ලගහ අපිටම ගහක් තියෙනවා ගහද දැන් ඔන්න ඒ ආරම්භණයත් නිරුද්ධයි මං ආයිත් අරිනකොට මට පේන්නේ අතීතයේ තිබ්බ ගහ නෙමෙයි වර්තමානයේ පවතින ගහ මේකත් මම තව ටික වෙලාවකින් එක්ක මම මේ ගහ දිහා බලාගෙන ඉන්නෝනි මේ ආරම්භණය නිතර පවත්ව ගන්න නැත්තම් මම මේ ආරම්භණින් බැහැර කරලා වෙනත් තැනකට මෙහෙම කළා හැරිලා බලපු ගමන් අර ගහකින ආරම්භණිය මගෙන් බැහැර වෙනවා. පිටු තුනින් නම් මතක තියාගන්න. අතීතයේ ඔබ දැකපු යම් කිසි රූපයක් තියෙනවා නම් ඒ රූප සියල්ලම මේ වෙනකොට නිරුද්ධ වෙලා ඉවරයි. ඒවා ආපහු ගන්න බෑදලා. ඉවරයි. අතීත සංස්කාර නිරුද්ධ වන සුළුයි. නිරුද්ධ වෙනවාමයි. හරි? අතීත සංස්කාරය යම්සේද නිරුද්ධ එහෙනම් මට මේ වර්තමානයේ පේන්න තියෙන රූප සියල්ලම හොදට අහගන්න මේක කන් ඇත් කරගෙන මට මේ වර්තමානයේ මේ දේශනාවන් ඉවර වෙද්දි මාර්ගඵල ලැබෙන සමහරක් අය එහෙම මේවා හරියු නිවනට ඉලක්ක වෙච්ච දේශනා වර්තමානයේ පේන්න තියෙන සියලු මරමුණු මේ දේශනාව ඔස්සේ මනසිකාරය කරන්න මේ දේශනාවට කන තියන්න දේශනාව ඔස්සේ හිතන්න දේශනාවත් එක්ක භාවනා කරන්න එහෙම නැතුව පස්සේට අහන්න පුළුවන් නේ කියලා එහෙම ධර්ම අවබෝධය වෙන්නේ හෙට ඇහෙන්නේ මේක යන වෙලාවේ අහන්න හිතන්න මම මේ කියද අතීත ආරම්මන සියල්ල නිරුද්ධයි වර්තමානයේ මට මේ පේන්න තියෙන සියලුම ආරම්මන මගේ මේ චක්සු ප්‍රසාදයට රූප ආරම්මනේ ගැටෙනකම් පෙවුනට
ඇතිවෙවි නැතිවෙවි පවතින සංතතියක් විඥානයක් නැත්නම් මේ අරමුණ රූපාරම්මණයට මෙහෙම හිත එනවා අරමුණු කරනවා ආය යනවා එනවා අර චිත්තක්ෂණේ තියෙන ඇවිල්ලා ඇවිල්ලා මේ අරමුණු කර කර දෙන්නේ දැන් මගේ ඉස්සරහා පේන්න තියෙන නිසානේ වැරදිලාවත් මේ රූපාරම්මණය මගේ ඉස්සරහින් ගියොත් නැති වුණොත් දැන් හිතන්නකෝ ධම්මජෝසාවගස ඉරිදීයක් පාවිච්චි කරලා මෙහෙම කරත් නැති වුණා මෙතන ඔගලංගෝ එහෙ තියාගෙන කණ්ඩ තමයි තියෙන්නේ ඊට පස්සේ ඔයාගෙන පියාගෙන වැඩක් නැහැ ඊට පස්සේ ඔකට රූප පේන්නේ බාහිර අරමුණ ඇවිල්ලා හිටියොත් ඒ අරමුණ ඉස්සරහා විඥානීය නැවත නැවත හටගෙන හටගෙන රූප පෙන්වනවා පින්වතුනි එහෙනම් මේ වර්තමානයේ මට පේන රූපය පිළිබඳව මම ස්ථිර වූ සාර වූ හැඟීමක් හදා ගන්නවා කියන එක ඒ තරම් අපරාධයක් මේ තුන් ලෝකෙම නේ ඇයි අනිවාර්යෙන් එක්ක ආරම්මණ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා නැත්නම් සන්තතිය සිට ඒ අරමුණ ගන්නතෝ වෙන අරමුණක් ගත්තට පස්සේ නිරුද්ධ වීම වෙනවා අන්න ඒකයි කියන්නේ අපි යමක් දිහා මෙහෙම කරලා බලාගෙන ඉන්නවා ඉන්නකොට මට මොන හරි කියනවා මං වෙන කල්පනාවක අනේ මට ඇහුන්නේ නැහැ මොකද්ද කිව්වේ කියලා හේතුව අරමුණ තිබ්බත් වැඩක් නැහැ හිත පහළුන්නේ නැත්නම් එහෙනම් අතීතයේ දේවල් ඔක්කොම නිරුද්ධලා වගේ මෙහෙම කළා ඇස් දෙක කරකවල මෙහෙම මෙහෙම බලන්න මේ පේන්න තියෙන ඔක්කොම පිංගුතුනි මගේ ඇහැ මෙතනින් ගන්නවත් එක්කම මට මේ ඔක්කොම අතීතයට යනවා එහෙනම් මට මේ පේන්න තියෙන පුටුවකට ගහකට දොලකට ස්කන්ධයකට මම ස්ථීරසාර හැඟීමක් ඇති කරගෙන ඉදීම නම් ලොකු අපරාධයක් එහෙම කරන්න මෙපා තේරෙනවද මම කියන්නේ चूटी तनक नो मरनी कायपाली उपमाख्यालयुदेलाई ए किल बी किल सी किल मे तुंदनाम मार प्रसिद्ध प्रसिद्ध मुखद प्रसिद्ध कंटक कर मार ऐसी मे तुंदनाम प्रसिद्ध है मे तम ए पुद्गल प्रसिद्ध है बी पुद्गल प्रसिद्ध है सी पुद्गल प्रसिद्ध मुरंड हरिम मुरंड हित मनापेट मई वैड हरिम मार ए पुद्गल गावट गिल मम की मे अये 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 कि अये අටට අඹගහ යටට එන්න. දැන් ප්‍රසිද්ධයිනේ සහ මුරණ්ඩු. දැන් දෙකම තියෙනවා. මට පුළුවන් වුණොත් මට ඒ වෙලාවට හිතුණොත් මං එන්නම්. එචයි. මට පුළුවන් වුණොත් මං ඒ වෙලාවට හිතුණොත් මං එන්නම්. හාකෝ. එලා අපි යනවා බී ගාවට. දැන් මේ අපි හදන්නේ ඔය දිහා දැන් මං හදන්නේ බැංකු ලෝන් එකක් ගන්න. බැංකු ලෝන් එකක් පොඩි ගන්න. මේ උපමා හිතෙන් ගැලපෙන්න ඕනේ දැන් කොහොමද අන්තිමට යද්දී මට මේ හිතෙන එකක් කියන්නේ හරි. බැංකු ලෝන් එකක් ගන්න ඕනේ බැංකු ලෝන් එක ගන්න නම් A පුද්ගලයාත් එන්න ඕනේ B පුද්ගලයාත් එන්න ඕනේ C පුද්ගලයාත් අත්සන් කරන්න ඕනේ තුන් දෙනාම මේ ෆෝම් එකට අත්සන් කරන්න තුන් දෙනාම එකපාර අත්සන් කරන්න නැත්තෝ එක තැනකදී අත්සන් කරන්න නැත්තෝ ඒ අත්සන් කරන්න ඉන්න තුන් දෙනාම හරි ප්‍රසිද්ධයි හරි මුරන්නේ ඔන්න දැන් යනවා ඒ අයියට කියනවා අයියේ පොඩි ලෝන් එකක් දාගන්න මේ වෙලාවට එන්න පුළුවන්ද මට හිතුණොත් මං එන්න හාකු කියන बी पुद्गले गावट अत्यान असंकर දැන් ඔන්න අර මිනිස්සයා බැංකු ලෝන් එක ගැන ආසාව අතහරිනවද නැද්ද අයියෝ කොහොම මේ කපේට වෙන්නේ නැති වැඩක් කියලා අතහරිනවා සම්භාවිතාවේ කොහොමද සම්භාවිතාවේ A B C කියන තුන් දෙනාම එක වෙලාවේ ගහ ගාවට ඇවිල්ලා අස්සම් කරොත් ඒක හරිම දුර්ලභ කාරණාවක් වෙනවානේ මේ තියෙන හැටියට පිටුතින් A කියන්නේ බාහිර ආරම්භණය B කියන්නේ ආධ්‍යාත්මික රූපය කියන්නේ බාහිර රූපය ආධ්‍යාත්මික ඇස B C කියන්නේ විඥානය හරිනේ යම් ගහක් යටට A කියන එකත් B කියන එකත් C කියන එකත් එක වෙලාවෙ ආවොත් විතරයි ඔය කියන
සැපවේදනාව කියන ආස්වාදය අසං කරන්න පුළුවන්කම ලැබි. බැංකුලෝන් එක තමයි සැපවේදනාව. රූපයක් දැකලා සැපවේදනාවක් උපදිනවා කියලා කියන්නේ A B C Y ගණන් අසං ගහගන්නවා වගේ වැඩ. ඇයි? රූප කියන ඒවා අපිට ඕන ඕන විදාවට තියෙන්නේ. අපිට ඕන ඕන විදිහ ඕගොල්ලෝ කැමති වුණාට ධම්මජිය සයින්හාසේ කොමින්නෝට මහත් වෙලා ඉන්නට මොකද කරන්නේ? රූපය අපිට ඕන විදිහට තියෙන්නේ. එන්නේ එයා යාට ඕන විදිහට යාට ඕන වෙලාවට තමයි එන්නේ. දැන් මේ ලෝකේ රූප අපිට පුළුවන් ද තියාගන්න? නිකන් හිතන්න අපිට පුළුවන් දැන් මට හිතෙනවා ජීවිත කාලෙම මෙහෙම එකක් දිය කාර්මුණක් දැහා බලන් ඉන්න. පුළුවන් ද ප්‍රායෝගිකව බෑ. රූපේ කියන එක එයා එන වෙලාවට අපි ගන්න ඕනේ. ඒ මහත්ය කියලා ගන්න. ඔ මහත්ය ගෙදර එන වෙලාව ඉඳන් තමයි යාගේ මූණ දිහා බලන් ඉන්න පුළුවන්. දේ නරෑ වෙනකම් බලන් ඉන්න බෑනේ කන්න බොන්නත් එපා. එන වෙලාවට බලන් ඉන්න වෙලා. එතකොට ඒ වෙලාවට විඥානේ ඒකට හරියට සෙට් වෙලා තිබ්බේ නැත්තම් හිතන්නක මහත්ය එන වෙලාවට මැච් එකක් යනවා. අන්තිම ඕවර් එක යන්නේ. මහත්ය එනම ඉතින් ඉෂ්ට දේවතාවය ආවත් ඒ වෙලාවට වැඩක් නෑ. මම කියන්නේ මැච් හැමෝටම ඉතින් ආස නෑ ආස කෙනෙක්. නැත්තම් ෆිල්ම් එක අන්තිම අර අඬන කොටස යනවා. අන්තිම චුට්ටක් තියෙන දුක හිතෙන. ඒ ටික. දැන් උදේ ඉඳන් පෙරම්පුරා හිටියා මහත්ය එනකන් මහත්යවන්ට දැන් හතරට ගෙදරිනවා. තුන හතර ස්පාර ටීවී එක දාගෙන දාගෙන ඉඳි ෆිල්ම් එක හම්බ වෙනවා. දැන් ඒ ආවට බී එන්නේ. ඇයි මොකද බී කියන්නේ මේ මේ? ඇස ඇසන්නේ බී කියන්නේ. ඇයි යා වෙන තැනක. සමහරක් ඒවා තියෙනවා ඒත් තියෙනවා බී තියෙනවා සී එන්නේ. විඥාණී එකයි කියන්නේ ඒවා මොකද්ද කියේ මට ඇහුන්නේ නැහැ නිකන් පොඩි සද්ද ටිකක් විතරක් කියන මොකක් හරි කිව්වද? මොකද? රූපයත් ශබ්දයක් තියෙනවා කනක් තියෙනවා හිතනේ. අන්න බලන්න. එංගතුනි ආරාත්සන දාගන්න එක කරන්න පුළුවන් මේවා නම් කොහොමත්ම බේ. හරි අරක පොඩ්ඩක් පගාවක් දීලා කීයක් හරි දීලා මොකක් හරි කළා කීයක් ගොඩ දාගන්න පුළුවන් මේක දැන් හිතට පගා දෙන්න පුළුවන් අනේ එහෙම කරන්න එපා නේ අනේ අනේ කොමරියටයි අනිද්දා මට පහල වෙලා දෙන්න මං අනිද්දාට රූප ටික පෙන්නන්නේ මෙහෙම මම ස්පර්ශ කරන්නේ නැතුව මේ වේදනාව කවදාවත් පගා දීලා ගන්න බෑ ඔයගලන්ට මේකට නම් මම ස්පර්ශ කරන්නම ඕන ඒක වෙන පගාවකින් ගන්න බෑ බලු පෙන්චෙක් ලෙව කයවට ඒක එන්නේ නේ මේක වැඳලා තියෙන්නේ මේකත් එක්ක හරිද කියන්න ඕනේ උනේ අන්නේ ඒ වගේ නැති වෙන සුළු ආරම්මන වලට ජීවිතයක් යට කරලා තියෙන අපරාධයක් ඒ නිසා අපි මුතුනි කල්පනා කරලා බලන්න ඔන්න භාවනාවට දැන් අපි එනවා අතීතේ මා දැකපු යම්කිසි ආරම්මණයක් තියෙනවා නම් ඒවා නිරුද්ධ උනේ යම්සේද වර්තමානයේ මට මේ පේන්න තියෙන දේවල් චක්සු ප්‍රසාදයට රූප ආරම්මණයේ ගැටල විඥානයේ හටගෙන නිරුද්ධ වෙනව නේද කොයි වෙලේ හරි මේක නිරුද්ධ වෙනව ඒ නිසා මම මේවට සදාකල් බැඳෙන්න ඕනේ අනිතික මේ ඔක්කොම ස්ථිරයි ගෝපු කර උද්‍රයන් වහන්සේට බෝසත් කාලේ අරසා සම්පත්තිය ලන්දිමට ඇවිල්ලා සංකන් සත්‍රේ කුලියකට වැටුණා නේ කියන්නේ රාජකුලිය උනත් ඒක අරත් කාලේ කොච්චර සැප සම්පත් වින්දාද එතකොට මේ කියන වගේ නම් මේ පර්චස් කෑලි ටිකක තියෙන ඉඩමක් මේක ලොකු කරගෙන මේක මැත්තම වැටිලා ඒ තියෙන වාහන ලොකු කර එක මැත්තම වැටිලා ඒ ඉන්න පවුලේ ඥාති හිත මිත්‍රාදීන් මැත්තම වැටිලා ජීවිතේ ජීවත් වෙනවා කියන්නේ කපරාදයක් සබ්බේ සංකාර අනිච්ච කල්පනා කරන ඇහැට පේන රූපත් නිරුද්ධ වෙනවාමයි අතීතේ රූපයම් සේද නිරුද්ධ වුණේ වර්තමානයේ මේ පේන්න තියෙන රූප පිංගුතුනි නිරුද්ධ වෙනවාමයි පිංගුතුනි මේක අහලා නිකන් නම් ඉන්න එපා හරිද මේක කෙලින්ම අර වන් ෂොට් බේත් જાතිය වගේ මේ එක පාරින් සුව වෙන බේදක් මේ භාවනාව එළවන සුවය පොඩි නෑ මතක තියාගන්න මම මේ සාසනය කරපු භාවනාව වලින් කරපු කියන්නේ අපි දන්න භාවනා තුල මේ භාවනාව පුදුම සිත් අලවන සුළු භාවනාවක් මොකද අද්දට දැනට පේන හැම දෙයක් ගැනම ස්ථීරසාර හැඟීමක් හිතට එන්නේ නැත්නම් මේ භාවනාවන් නිසා හේතු අතීත රූප නිරුද්ධයි වර්තමාන රූපත් නිරුද්ධ වෙනවා කියලා මේ බණේ කහලි ගුරුනාම කිල විනාඩි 15ක් භාවනා කරලා බලන්න ඒ භාවනාව ජීවිතේ හැමදාම කරන භාවනාවක් බවට පත් කරගන්න අන්න එතකොට පින්වත්නි මුතු වැට මාලේ වගේ මොකක්ද අර මුතු වැට මාලේ නෙමෙයි අද කියන්නේ එකට අර කරකොණ මාලයක් තියෙන ඇට මාලයක් අන්න කියන්නේ සබ්බං පහය ගමනියන් සබ්බං පහය ඇයි ඒ සබ්බං පහය ගමනියන් කියන එක තුල තියෙන අතීත රූප නිරුද්ධුනේ යම්සේද වර්තමාන රූපත් ඒ සේම නිරුද්ධුන එහෙනම් බලන්න හෙට මට කවර ආකාරයේ ප්‍රියජනක රූපයක් ආවත් අපි හෙට ලංකාවට සල්මන් ඛාන් එනවා ඔන්න දැන් එනවා දැන් අපි කියවෝ මේ පරිසර දෙදට එනවා දැන් පෝස්ටර් ගාලා අපි මොකද කරන්නේ බැල්කනියට ගිහලා පුටු තියාගෙන සල්මන් ඛාන් බලන්න හරි ඔහොමනේ ඔයගොල්ලෝ මුරුක්කු බැදගෙන
ගිල්ල අපි කොච්චරනේ සල්මන් ඛාන් මේ කවුරු ආවත් අපිට මොකෝ කියලා අපි හොමින් ඉන්නවා හරි දන්නේ මේ සල්මන් ඛාන් පැත්තකින් තියන්න බෑනේ පාදේශී සභා මන්ත්‍රී කෙනෙක් එනවා කිව්වම මේ මුළු දේශපාලනයටම බයින මිනිස්සු කොඩ්ඩි දාලා වර බීම බෝතල් ගෙනල්ලා රතිඤ්ඤා දාලා මේ මුළු දේශපාලනයටම බයින මිනිස්සු එතකොට අර වගේ කෙනෙක් එනවා මම හිතන්නේ ඔබට ගෙදරට වෙලා ඉන්න පුළුවන් වෙයි කියලා නම් ඔට්ටුවක් දානවා පින්කතර ඔබට ඉන්න බෑ ඔච්චර ඔබ බයින යම් කිසි රටේ ප්‍රභූවරයෙක් එනවා කිව්වොත් ඔබ පින්වතුනි ගේට්ටුවෙන් හරි බලනවා මෙයා කොයි වගේද කියලා. පියාරියව දැක්කනේ. නෑද කියන්නේ කියනවාමයි කියනවා. නිලියෙක් මේ සමහරවිට නාට්‍ය බලන්නෙත් නෑ හරි ගන්න නිලියක් ඇවිල්ලාලු. ආ කවුද බලන්නේ කෝ බලන්නේ කියලා යනවා බලන්න. ඒතු පිටරේ ඕගලන්ට මතක නෑ අනාගතයට අපි දකින්න රූප කොයි තරම් දේවල් දැක්කත් ඒ දේවලුත් නිරුද්ධ වෙනවා ඒ නිසා ඒ රූප පස්සේ පැන්නීම වැඩක් නැත. අනාගතයේ රූප හිත 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 අනේ ඉතින් මට මේක පේනවා නම් අරක වෙනවා නම් අරක ඇහෙනවා නම් හොඳයි කියලා හිතලා වැඩක් නැහැ. මොකද කමක් නැහැ ඇහුනොත් අහමු අපි. හැබැයි ඇසීමගෙන ප්‍රාර්ථනාවකින් ඉන්න පන්නේකට කියනවා කාම පරිඩාහය කියලා. විනීමගෙන ප්‍රාර්ථනාවකින් ඉන්න පැයකට කියනවා කාම පරිඩාහය කියලා කාම අවිවේකය කියලා. ඒව තමයි කාමෙන් ලබන අවිවේක. ඒව තමයි කාමෙන් ලබන පරිඩාහය. ඒකෙන් තමයි එක තමයි කාමෙන් ලබන දැවිල්ල. ඒ දැවිල්ල නැතුව ජීවත් වෙනකොට හිට දැක්කත් එකයි නොදැක්කත් එකයි. අර ඒ જાතියට ගිහිල්ලා ඉගෙනගෙන මේකත් ඔගොල්ලෝ දැන් හොඳට හිතාගන්න ඕගලන්ට මේ බැඳීම තියෙන එක තැනක නම් ඕගලන්ට එක දුකයි බැඳීම් ලක්ෂ කෝටි ගාණක් ඇදෙනකොට දුක් කෝටි ලක්ෂ කෝටි ගාණක් තියෙනවා ඔබට දරුවෝ 100ක් ඉන්නවා නම් මුණුබුරෝ දුක් 100ක් තියෙනවා මතක තියාගන්න අඩුම දුක් 100ක් තියෙනවා වැඩිම ඊට වඩා වැඩි ඒ මරණ දුක විතරක් ගත්තා සරූපපස පැන්නීම නෙමෙයි කලයුත්තේ සරූපපස පැන්නීම කියන එක පිටුනේ අපරාධයි හොඳට හිතන්න කනට ඇහෙන ශබ්ද අතීතයේ ඇහුණු යම් ශබ්දයක් තියෙනවා නම් ඒවා මේ වෙනකොට නිරුද්ධයි ඊයේ මට අරූ බැන්නා කියන එක පින්වතුනි අදට අරන් එන්න එපා ඒක ඊයෙන් ඉවරයි ඒක ඊයෙන් ඉවරයි ඒකට අනාගතයේ දීය තමන්ට යම් කිසි හානියක් වෙනවා නම් උදාහරණයක් දෙනවා කවුරු හරි කෙනෙක් සේනාසිරියල් පොඩි හාමුදුරුවන්ට බැනගෙන යනවා ඒකට ඒකට මම නිවටව ඉන්නේ නැහැ නිවටව නියහළු ඒකට අනිවාර්යෙන් කිව යුත්ත කියනවා මේ ශබ්ද කරන්න තු ආරණින් එළියට බහින්න කියලා හැබැයි වෛර බැඳගන්න අරු මට එදත් මේ මොකද දෙන්නංකො වෙලාවක එහෙම නේ පිංගත එහෙම කිව යුත්ත කියන්න ඕන තැනදී කියන මොකද බුදුරණන් හිමි කියවන ධර්මිටිය මදින්නත් ගන්න ඕන අය පොඩ්ඩක් පෙනී කුප්පල පෙන්වුවේ නැත්නම් කි ඒ නිසා එහෙමත් පොඩි එකක් ඒ උපදේශයත් හොඳට තදින් අපේ හිතේ තියනවා ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ මොකද බුද්ධ වචන සියල්ලම වගේ ඉඳලා හිටලා පෙනී පුප්පන්න කියපු කෑල්ලත් අපේ ඔළුවේ හොඳටම තියෙනවා රබ්බේ සංකාර අනිච්චා කියන කොටස වගේ අරවත් තියෙනවා ඒ නිසා කිව යුත්ත කියන්න ඕන තැනදී කිව්වට අතීතය අරගෙන වර්තමානයට ඉන්නේ වර්තමානයේ කියන සෑම දෙයක්ම හැප්පෙන්නේ නැත්නම් අපි විතරේ කොච්චර මිනිස්සු අනම්මනම් කියනවදනේ කියන ලෝකෙට වැඩ කරද්දී එහෙමනේ ආ මේ කියන තරම හැබැයි ඒ දේවල් කරා කියලා මට පොඩි සංදේශනමක් පහුගිය දවසක පොඩි පෝස්ට් එකක් කිව්වා මේ ඔය අපි කරපු යම් කිසි පින්කමක් සම්බන්ධව කට්ටිය අකරි දාලා හරිද මම උනාසයට කිව්වා ආස්ම මේක තමයි ලෝකයේ හැටි ඉතින් අපි කරන්න ඕනේ මේකට හැප්පෙන එක නෙමෙයි අපි කරන්න ඕනේ උන්වහන්සේලාට හෝ කාට හරි මේක රිදිලා නිදීන්නේ. ඒක it's not our fault. ඒක අපේ වරදක් නෙමෙයි. අපි කල යුත්තේ අපි කරන වැඩේ දිගටම කරගෙන යමු. මොකද අර කතාවක් තියෙන්නේ කට්ටිය ඔබට ගල් ගහනවා නම් ඒ ගල් ටික එකතු කරන්න ගයක් හදන්න පුළුවන්. එහෙම කතාවක් තියෙන්නේ කට්ටිය ඔබට ගල් ගහනවා නම් ඒ ගල් ටික එකතු කරන්න ඔබට ගයක් හදන්න පුළුවන්. අල්ල දෙන්න දෙම කතාව. එතකොට මම හැමදාම හිතපු දෙයක් අපි මිනිහෙක් විදියට ජීවත් වෙනකොට මම මාව දැක්කේ ලීයක් වගේ. ලෝකයා දැක්කේ වැලි කඩදාසි වගේ. ලී හැඩයක් නේ ඔහේ තියෙන වටින උනාට ඔහේ තියෙන. වැලි කඩදාසි වලින් මැදෙද්දි තමයි ලීය හැඩෙන්නේ, ඔප වෙන්නේ, ලස්සන වෙන්නේ. පිඟුතුනි. හැබැයි යම් දවසක වැලි කඩදාසි මාව මැදලා මැදලා ගෙවිලා යනවා. මට මොකද වෙලා තියෙන්නේ? මැදිලා මැදිලා ඔප මට්ටම් යනවා. ඒ නිසා මදින වැලි කඩදාසියක් මැදපු දෙම් වැලි කඩදාසිය මදිනකොට චුට්ටක් රිදෙනවනි කැලි කැලි යනකොට හැබැයි මැදිලා මැදිලා ඉවර වෙනකොට රුපියල් 40ක් 50ක් දීලා ගෙනාපු වැලි කඩදාසිය රුපියලකට විකුණ ගන්න බැරි වෙනකොට 1000ක් 2000ක් දීලා ගෙනාපු කොට කෑල්ල 35000ක් 45000ක් විතර වටිනවා. සා ලෝකය වැලි කඩදාසි වගේ අපි කොට වගේ. ඔගොල්ලෝ අපිව මදින්න. අපි මැදිලා මැදිලා ඔපවත් වෙන්නම්. ඔබ කවදරි මැදිලා මැදිලා ගෙවිලා යයි. හිතා ගන්න ජීවිතේට හොඳ ආදර්ශයක්. ලෝකයාගේ වචන ඉස්සර ලෝකයා ඔබට බයිසිකලයක් පදිනවා කියලා බයිනවනම් ඔබ බයික් එකක් ගන්න උත්සාහ කරන්න. අන්න අරුන් බයික් එකක් අරගෙන කියලා වචනයක් කිව්වොත් ඔගොල්ලෝ ඊළඟට ත්‍රිවිල් එකක් ගන්න. ආ දැන් අන්න ත්‍රිවිල් වල නේද යන්නේ. ඇයි මොකද අමාරුද කියලා අහන්න යන්න එපා. ඔය එහෙමයි කියලා ඊට කාර් එකක් අරන් එන උත්සාහ කරලා බැරි නේ.
පොඩ්ඩක් පුළුවන් බයිසිකලයට වඩා ටිකක් ගණන් බයික් එක එකට වඩා ටිකක් ගණන් ත්‍රිවිල් එක එකට වඩා ටිකක් ගණන් පොඩි කාර් එකක් ගන්න ආ එන්න දැන් පදිනවනේ ඉන්දියන් කාර් එකක් නේ පදින්නේ එහෙම කිනකොට ජපන් කාර් එකක් ගන්න මගේ අපි යන්නෝ අන්න ගෝලිය මහාන කරලා පහක් මහාන කරාම එහෙම කියනකොට පිටුදී මම 15ක් මහාන කරා එතකොට 25යි දැන් කවුරු හරි කියන්නේ අම්මෝ ශිෂ්‍ය 25ක් හදාගෙන නේ ඊළඟ පාර 50ක් හදනවා එතකොට අර බයින මිනිස්සු පිංගුතිනේ බැන 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 එකම තැන ඇත්ත කතාවනේ බයින මිනිස්සු බැන 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 එකම තැන අපි කොච්චර අපිට දියුණු වෙන්න වෙලාද මං අභිධර්ම ඉගෙන ගත්තී අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නෙමෙයි ඕව පස්සේ කාලීනයි ඕව ඉගෙන ගත්තා මාන්නේ වැඩෙන්නේ ඕව කියපු අය අතරේ අපි ඉගෙන ගත්තා පිංගුතිනේ මම කියන්නේ මම ඉගෙන ගත්ත දේ අදටත් මට වරදක් වෙලා නැහැ. ඇත්තම කතාව දැන් මම බට ගන්නකෝ අපි පැත්ත භෞතිකේ ගන්නකෝ. මට අද ඉන්න කුටියක් තියෙනවා. පෙන් පහසු වෙන්න ඕන නම් පෙන් පහසු වෙන්න තැනක් තියෙනවා. අද වෙනකන් ධානි වැරදිලා නැහැ. දැන් අඩුම අභිධර්ම ඉගෙන ගත්ත එකේ විනය ඉගෙන ගත්ත එකේ සූත්‍ර ඉගෙන ගත්ත එකේ ධර්ම දායාදී ආමිස දායාදී කියලා දෙකක් තියෙනවා. මම මේ කියන්නේ ආමිස මේ වශයෙන් හරි පැවිද්දා ලබන සාන්දෘෂ්ටික ඵලයක් නෙමෙයි ඒක. සමන ඵල සූත්‍රයේ තියෙනවානේ. ඒ කාරණා නිසා මම හිත බේරගන්නවනේ බේරගතිත් තැන්වලදී පැටෙන්න නොදී හැමතැන යත්තකාම නිපාතිනම් කියනක නේ තැන් තැන්වල හිතුණු හිතුණු කාමයේ වැටෙනවා කියන්නේ බේරගන්නේ මොකද අර කතා මැද්දේ අපි දේවල් ඉගෙන ගත්ත නිසා එතකොට කට්ටිය දැන් ඉතින් බණ කියනවා නේද ප්‍රසිද්ධයි නේද පෝ දැන් ඉතින් අර පරණ ප්‍රතිපදාව නැති වෙයිද දන්නේ කතා කතන්දර හරියට කිව්වොත් දැන් ඉතින් ඔබ වහන්සේලා ප්‍රසිද්ධ ආමුදුරවරුනි මොනාරි මේ දවසල මොකද කරන්නේ අපි මේ 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 හංස සංදේශය ටිකක් බැලුවා එහෙමද මේ අපි නම් මේ ඉගෙන ගත්තේ අත අරගන්න බැරුව ඉන්නේ ඔබ වහන්සේලා තින් තව තව ඉගෙන ගන්නවනේ පිඟතුණී මේවා තමයි ලෝකේ හැටි අර බූරු වගේ කතාව බූරුවෙක්ගේ පිට යනකොට තාත්තික විපතකුයි බිෂොප්ගේ උපමා කතාවල තියෙනවා යනකොට මිනිස්සු කියනකොට අනේ අර අහිංසක බෝරුව අර තාත්තයි පුතයි හිතුමනාපයක් නැතුව කරේ නැගලා යනවා පව් අර අහිංසක. තාත්තයි පුතයි බැස්සලු බිමට. ආයිස්රායි දෙන්නේ කම්බිනවල අනේ අර වගේ බෝරුව දෙන්නේ බෝරුවෙක් තියාගෙන පයින් යනවා නේද කියලා බැන්නලු. ගත්තලු බෝරුව කරට. අනේ මෙහෙමත් බෝරුව දෙන්නේ බෝරුවගේ පිටේ නැගලා නැතුව බෝරුව කරේ තියාගෙන යනවා නේද කියලා. අන්තිමට මොකද කියලා තාත්තයි පුතයි දෙන්නෝ බෝරුව ඇලෙන් පල්ලෙහාට තල්ලු කරලා පයින් ගියා. මිනිස්සුන්ගේ කතා වැඩක් නෑ. බෝරුවව ගත්තේ පිටේ නැගලා යන්න නම් බෝරුවගේ පිටේ නැගලා යන්න. බූරුව ගත්තේ අරන් හදාගන්න නම් පිටේ නැගලා යන්න එපා අරන් හදාගන්න. බූරුව ගත්තේ හුරුතලයට හදන්න නම් බූරුව හුරුතල් කරන්න. ඔබ කරන වැඩේ ඔබේ පරමාර්ථය සාධනය කරන්න. කවුරුත් කියන රබෝලා බිහි කරන්න එපා. ඔබ ගත්තේ මම බල්ලෙක් හදන. මං ඌව සරට හැදුවේ නෑ. මං කියන්නේ ආරණ සේනාසනෙ හැදෙනවා නම් හදන්නේ. හේතුව මිනිස්සුන් කෑවොත් පන්සලට ඇවිල්ලා තුර කට්ටිය ඇවිල්ලා කියනවා මෙයාගේ ජාතිය මොකද ඔන්න මම දැන් මොහසාරය පිළිව ලයින් ෂෙපර්ඩ් කෙනෙක් කියලා ලයින් ෂෙපර්ඩ් ඇත්තද සරයි නෑ අනේ හරි අහිංසකයි අයියෝ මෙහෙම බල්ලෙක් දැක්කමයි අනේ සාදු සාදුනි දැන් අපිට ලැජ්ජේ තෙන්න බෑ අනේ ඉතින් මූ මටත් ලැජ්ජ කරන පොඩ්ඩක් බුරපංකො කට්ටිය ආවම මම හැදුවේම අහිංසකකමට නම් ඒ අහිංසකකමට මම ආඩම්බර වෙනවා මගේ ආධ්‍යාශයයි මා බලියුත් අපි බණ කිව්වේ මිනිස්සුන්ට සසර ගැන තේරුම් ගන්න බොරු ප්‍රතිපදාවෙන් මිදලා නිවැරදි ප්‍රතිපදාවකට වැටෙන්න අන්න බලන්න ජීවිතේ එහෙම යන්න ඕනේ නිසා එක එක්කෙනාගේ වචන වලට වඩා තමන්ගේ අධ්‍යාශය බලන්න ඔන්න ශබ්ද වලට ගැටෙන්නේ නැතු ඉන්න හැටි ශබ්ද වලට ගැටෙන්නේ නැතු ඉන්න හැටි මේ කියුවේ අපේ ජීවිතෙන් අරගෙන ගඳ සුවඳත් එහෙම අතීතයේ දැනෙන එක අතීතෙන් නිරුද්ධයි වර්තමානයේ දැනෙන එක වර්තමානයේ අනාගතයේ මොන සුවඳ දැනුණත් ඒක නිරුද්ධ වෙලා යනවා මොන ෆ්‍රීකවෙන්සි එක මොන සුවඳ දැනුණත් දිවර්දනනි ස්පර්ශත් එහෙමයි මියා අංගල් දෙකක් විතරනේ තියෙන ඔය දෙකේ තමයි ඔය ඔක්කොම සෙල්ලම් ටික දේ මොනවා තිබ්බත් ඔය දෙකේ දෙන ගනුත් ඒකක් බොනු හරිද මං ඔට හොඳට දැනිච්ච කතාවක් තමයි ඔක තේකක් බොනු ඇත්තටම සාමාන්‍ය තේකක් බොන්න පුළුවන් ඒවා හොඳද නරකද කියන එක වෙන කතාවක් බොන්න පුළුවන් ඉස්සර මට දැනිච්ච කතාවක් තමයි මේක රස්නේයි බොනකොට මේ දිවේ ගෑවිලා දිවේ තියාගන්න බෑනේ තේකක් දිවේ තියාගන්න රස්නේ නිසා රක්ගල බලට යන අර ගෑවෙන ටිකේදී දැනෙන සපස්පර්ශය දැනෙන්නේ එතකොට මොකද වෙන්නේ මේක බීගින 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 යනවා ගිලන් පස බීගින 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 යනවා හේතුව අර විඥානේ එක ළඟ එක ළඟ එක ළඟ මෙහෙම 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 හට ගන්නවා ඒක කිසි ගතියක් නෑ චුට්ටක් බීලා තියලා පැයකින් විතර ටිකක් බිව්වහම එහෙම වළඳනවා හරිද සමහරව වළඳුවහම මොකද වෙන්නේ මේ විඥානේ නිකන් පැයකට එකක් හට ගන්නවා ඉමස්ස කායසටි තියාගෙන ප්‍රත්‍යක්ෂව තියෙනවනම් හරි
ब्रह्मचर्यानुगाय मगे जीवित नमुत्म यथार्थे लोके पावतिन सीलु धर्मता अनित्य स्वभाव युक्त कल्पना उपकार प्रार्थना සම්මා සම්බුදු සරණයි ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा